මේ අවාසනාවන්ත තත්වයට වැටලා තිබෙන එක පැත්තකින් මේ රෝගී ජනතාවට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගුණාත්මක තත්ති ඖෂධ උන්ට ලබා ගන්න පුළුවන්කමක් ඇති වෙලා නැහැ. බාල ප්‍රමිතියෙන් යුතු ඖෂධ ආණ්ඩුව ලබා දෙනවා කියන එක ඒ NMR එකේ සභාපතිට කියන්න වෙලා තිබෙනවා. NMR එකේ සභාපති කියනකොට මේ බාල ඖෂධ ගේනවා කියලා අපි දන්නවා අසේල ගුණවර්ධනලා ඒ වගේම කේලි රඹුක්වැල්ලා කියනවා එහෙම බාල ඖෂධ කියලා જાතියක් මේ රටේ නැහැ කියලා. එතකොට මේ தත්ත්වය තුල අපේ රටේ දුක් විඳින මිනිස්සු අසරණ අවස්ථාවේ ලෙඩක් දුකක් හැදිලා රෝහලට යනකොට ඒ ඇයට මල් ශාලාවට යන්න කියලා රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා සරදම් කරනවා. මේම සරදම් කරන වෙලාවේ අපි ගියා හිටියා ඉතාම කාරුණිකව මේ ප්‍රශ්නය බරපතල විදිහට තේරුම් ගන්න කියලා. මේ ටෙන්ඩර් පටිපාටි වේව් ඕෆ් කරලා මගඩි ගනුදෙනු වලින් මෙරණේ මහ ජනතාවගේ ඒ සෞඛ්‍ය කොල්ල කන වෙලාවේ අපි කියා හිටියා අපට මේ අසරණ වෙලා ඉන්න වෙලාවේ ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එකකින් තමයි අපිට මේ ආධාර ලැබිලා තිබෙන්නේ. මේ ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකකින් දිවි ගැට ගහ ගන්න උත්සාහ කරන වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාතුළු සෞඛ්‍ය බලධාරීන් පිස්සු නටනකොට අපට සිද්ධ වෙනවා මේ ආණ්ඩුව දන ගස්සලා හරි මේ රටේ මහ ජනතාව දුක් විඳින රෝගී ජනතාව වෙනුවෙන් ඒ සෞඛ්‍ය සම්බන්ධ ජීවිතයක් ලබා ගන්න වෙනුවෙන් අපට බලපෑම කරන්න සිද්ධ වෙනවා. මේ බලපෑම අපි පාර්ලිමේන්තුව තුළ ඉතා දැඩිව කළා. අපිට කරන්න පුළුවන් අවසාන දේ තමයි සෞඛ්‍ය ප්‍රතිපත්තිය වහා වෙනස් කරන්න කියන ඉල්ලීම අර නෝ කන්ෆිඩන්ස් වෝට් එකක් ගෙනල්ලා විශ්වාස භංගයක් ගේන දැනට කටයුතු යොදවුවා. අපි ස්තුතිවන්ත වෙන වෛද්‍ය කාවින්ද ජයවර්ධනට මොන පක්ෂේ වුණත් මේ සෞඛ්‍ය කඩාවැටීම හමුවේ එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එක මේ සම්බන්ධයෙන්. නමුත් මේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය යෝජනාව නැතිනම් විශ්වාස භංග යෝජනාව සාකච්ඡා වෙන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙන් ඉතා ප්‍රබල විදිහට ගොඩනැගුවේ සෞඛ්‍ය කඩාවැටීමක් නැහැ. සෞඛ්‍ය ඉතාම නිරූපද්‍රිතව තිබෙනවා. මේ රටේ සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නැති ගන්නට තමයි ආණ්ඩුව පැත්තෙන් කරුණු ගෙනාවේ. එතකොට ආණ්ඩුව මේ විදිහට කරුණු ගෙනෙද්දී අපි දන්නවා මේ මෑත තියෙන පොත්තපිටේ චමෝදි ජයරත්න දියණිය වයස වෘතු 21 ේදී අර ඇලර්ජි එකක් හැදිලා කියලා මරණයට පත් වුණා නෙවෙයි මරා දැමුවා. ඒ වගේම තමයි සඳුනි ගන්නෝරුවේදී ඒ ගැබිනි මාතාව මරණයට පත් කළා. මේ අපේ නිවස ආසන්නයේම මෙවැනි මරණ ගණනාවක් සිද්ධ වෙච්චි සමහරලාට කියනවා අර බියුටි වැකේන් කියන එන්නත වැරදි විදිහට පාවිච්චි කරලා අය මරණයට පත් වුණා කියලා. අපි දන්නවා මේ මරණයන් පිළිබඳව සාධාරණ සැකයන් ඇති වෙලා තිබෙනවා. අපි හොඳටම දන්නවා සඳුනි ගන්නෝරුවේ මරණයට පත් වෙන්නේ බියුටි වැකේන් එන්නත ලබා දීලා. ඒ එන්නත මේ රටන ආනයනය කරන සමාගමේ රෙජිස්ට්‍රේෂන් අවසන් වෙලා තිබ්බේ. ඒ රෙජිස්ට්‍රේෂන් අවසන් වුණාට පස්සේ මේ එන්නත රටට ගේනවා නම් ඒ රටට ගෙනේම හරහා ලබා දීලා තියෙනවා නම් සෞඛ්‍ය බලධාරීන් කරලා තියෙන්නේ බරපතල අපරාධයක්. මේ මරා දැමීමේ වගකීම ගන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යවරයා. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියන්නේ මේ රටේ කිසිදු සෞඛ්‍ය අර්බුදයක් නැහැ කියලා. පාර්ලිමේන්තුව තුල මේ පිළිබඳව මොන තරම් හඬ නැගුවත් පාර්ලිමේන්තුව තුල මොන තරම් අපි ඉල්ලීම් කළත් මේ අසාධාරණයට පත් වෙච්ච පවුල් වලට අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම තමයි මේ ප්‍රමිතියන්තර ඖෂධ ගෙනේම නතර කරන්න කියලා ආණ්ඩුව වගේ වගක් නැ බීරි අලියෙක් වගේ කියන දේවල් අහන්නේ නැ. ඒ උත්තච්චකමින් ප්‍රකාශ කරන්නේ මෙරටේ සෞඛ්‍ය අර්බුදය තමන් ඉතාම යහපත් විදිහට විසඳලා තියෙන්නේ. මෙරටේ මිනිස්සු සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයකින් පෙළෙන්නේ නැහැ කියලා. නමුත් අපි කියන්නට ඕනේ පාර්ලිමේන්තුව තුල මේකට පිළිතුරක් නොලැබෙනවා නම් අපට සිද්ධ වෙනවා මේ ප්‍රශ්නේ ජාත්‍යන්තරයට ගෙනියන්න. ඒ නිසා අපේ රටේ මිනිසුන්ගේ මානව හිමිකම සෞඛ්‍ය සම්බන්ධ ජීවිතයක් ගත කරන්න තියෙන මානව අයිතිය රට ඇතුලේ කඩ කරනවා නම් අපිට සිද්ධ වෙනවා මේක ජාත්‍යන්තරයට ගෙනියන්න. ජාත්‍යන්තරයට ගෙනියන්න තියෙන්නේ උපරිම අවස්ථාව තමයි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට. ඒ නිසා මට පහුගිය 9 වෙනිදා ශ්‍රී ලංකාවෙන් පිටත් වෙන්න සිද්ධ වුණා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට. මොකද පාර්ලිමේන්තුව තුල මේ අත්දැකීම විඳපු මට ලැබුණ පිළිතුර අසාධාරණ පිළිතුරක්. අපට ප්‍රමාණවත් මේ සාකච්ඡාවක් කරන්න ඉඩ දුන්නේ නැහැ. අමාත්‍යවරු ආණ්ඩුවේ පැත්තෙන් කිව්වෙම උද්දච්චකමින් ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් අපි හොඳටම දන්නවා මම ජීවත් වන මහනුවර නගරේ අර පිළිකා රෝගීන් සිය ගාණක් පැමිණෙනවා. නමුත් ලීනි ඇක්සලරේටර් යන්ත්‍ර දෙකම අක්තිය වෙලා තිබෙනවා. කෝටි 60කට අධික මුදලක් වියදම් කරලා මේ ගෙනාපු ලීනි ඇක්සලරේටර් යන්ත්‍ර දෙකම අද වෙනකන් නොවැම්බර් ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
मे लीन एक्सलेटर यंत्र दी मनीषा मे महानूर मिनी कुरनेगल मतले नुअरेलिया बदलिया मे तदासन दिस्ट्रिक मिनस अद महारगम विना प्रदेश आंडवेलो मेक शिशिल पद्धति अक्रियवी मग्निशा मेक नहकीन क्रियात्मक अभी दाण मेक टेडर मगट दूषित गणुन वाल प्रतिपाल ऐ मेवंड सेवा गीसुम दाने ने सेवा गीसुम दम टेंडर उडियानवा टेंडर उडियान को टेंडर गंड बैल विनवा एन सा टेंडर गान पल्ले हाट दाला टेंडर तमंग अतर दूसी ताकार गंड ना सेवा गीसुम अग्नतो मे वाने ने ग्रंड बलदारिन कटीतु करनवा अवसान एवेन्ने एगे अनेक मुरुच्चियक नतुनम पस्से अन्ने की वत करन सिद्ध वेनवा कोटि हटकट वदि मुदला क्वेदंगरला गिनापु लीन एक्सेलरेटर यंत्र देकम अद अक्रिय तत्र पत्तला तिबेनवा मे बीरि अलिंड कोई तरह क्यूद मेक करुणागल क्रियात्मक बेड कराउ के नमु ताम वगे वगटने अभी दान कैथ के मेशीन देखें क्रियात्मक अदवे अट्ट दहाड़ पिछक पुरेकन इन मे अट्ट दहाट वग की कौद मे आड़ पौज्यलिक रोहाली मेक करगा लक्ष तुनाथर वेदांग इटे मिनस कलना कर मरने सेपाई की एनिसा अपेर अटे मिनस मल साल पीली बंदव तमाइ दी दीन एक्म पीलिधुर केली रमुक्वेल ऐसा केली रमुक्वेल अभी मेघ कन हर मेघ लबादे मे पनीडे ये पनीडे लबादे विन देसा ने मे एम आर यंत्र इलांट सीटी स्कैन यंत्र मेम पन गह पन एदम मेम महानूर महारो वाले क्रियात्मक महानूर महारो वाले वैद्युर बागड़ बाग विदेश गवश विभाग समर्थलावा लंका वैद्युर पंद विदेश विभाग समर्थल बलाग नि विदेश गतवें यदा मे पंद पलवे पर्यंत रोहल वैद्युर तम यानी यदा कोटली रोहल वेह अरबत्ते हंगमे रोहल वेह मे गंपला रोहल अर पलवनी वतावट मे वैद्य सेवेटा वैद्युर विदेश गतवेला वहले अनकोट गंपला मिनसुंड सिद्ध नगरे नगरे तदपदे वेवेनवा मे वगे पुरुद लेकिन दिखेनवा अंतिमे वेन्ने अर करापीटे वगे अंतिम लमा वैद्य विशेषाध्यवरी अद्याट पास लमा वैद्य के नत्रकांड वेन्नी अद दैयत कंडे रोहल वेहन कोट अनेक रोहल वेहले अनकोट मे सौख्य बलदारी सौख्य प्रश्न नैकियला अभिज्ञाने अतम केली रमुक्वेलट सिंगापूर एलिजबेथ अंड बुलवांग ऑस्ट्रेलिया रोहलोडे अंड बुलवांग नम तपेराडे महाजनतावट हेम महाजनतावट अंड बुलवा वत्कमक ने एन सब बरपतल विधि रखी मेरा सौख्य कड़ावेटी मैं जातियांत गेनी अंड उने मे रटैत मेकड़ पीलुरा प्रमुखता व्यक्लबाणुदी सा एन सब जातियांत्र मानिकम कोमसमे समांतर शशिवार गणनावकदी पेनल दुण मे तिबन सौख्य अरबुदे सा पेरटे मिनसुंड जीवत्मी आईते अदमेड हौसवेलाती वकील एन सा जातियांत्र अभी पेनल दुण अडुम गाने मानव ऐतिह पीलिबंधव अभी कथाकृदि मिनसुंड जीवत्ती मे सौख्य संपन्न गतगिरी मे मानव ऐतिह लबादीम लोक प्रजावगे बलदारी वगकीम ऐसा करुणागल श्रीलंका अटवस्य वैद्य पासुकम नोपम लबादेन खवर रजिबत अभी गिव मे वैद्य आधार लबादेन पासुकम लबादेन कैथलबल ए कैथीडर यंत्र ने लीन एक्सलेटर यंत्र ने अडुमगाने समारोहाल दिन दाइनिक अवश्य औषध टीका नतिवेलावा ए औषध गुक मिनस मरने पत्रवा इन्न तेरगन बिहनीस इन्न नोगेन इन्न औषध नोमेतिव मेरण तत्व पत्रवा मेनसा सौख्य कटावेटी विश्वास नोमेतिव पीलुराक्तर अभी जातियांत्र उदावा पौज्यलिक मंत्री वर एक अभी करा बुलवा विपक्ष मे बेहत औषध लबादेन ना अभी करणवा नमद अभी करा दिन बलपेम इलीम एन सा मे दडी इलीम अभी मानविकम कोमसमेदी इलीम कला मे रटट लबादेन वैद्य भास्कम अड़करा नमूद मे वैद्य भास्कम मे इंडियन क्रेडिट लाइन मुदा ఏవగేమ ఐఎంఎఫ్ గే వెండబుల లోక సౌఖ్య సంగీతాన్ని వెండబుల మేలబెన ముదల్ అపేరటే ఎత్త మహాజనతాడు మే వేదం కరన్న ఓన కినక అపి అవదారణే కరా నముత్ అపి హొందనమ దన్నవ హెమ్మ విటమ మే ఆండువ బరపతల విదిర కేలి రముక్వల్ల అర్తే సిద్ధ వెన్నే వేవ్ ఆఫ్ కర్లా హదిసిమిల దీ గని మోల్డి అనేగే ఐ మే అకండో హదిసిమిల దీ గని మోల్డి అన్నే హిగ్యక్ మవాపానవ మవాపాల హదిసిమిల దీ గని మకడ కర్నవ హదిసిమిల దీ గని మక కర్నకడ మ్యాగే జావ అలంకార్య అంట టెండర్ దిగ ఏమనత్తం మే బాండ మిలదిగని మే హక్యవ లబాదీల కొమిస్ కుట్టి తమంగే సాక్కుడ లెబెనిస ఓ క్రియాగ్రాన్ని తాని కరమ అత్తనోమతి ఆకారడి గిల అపి చోదనవ కర్నో అపి జాత్యంద్రడి కివ్వా मे एन एम आर एक्की वेदगत्ताल स्थापित कर लिबिनवा जाति औषध नियामन अधिकारी मे जाति औषध नियामन अधिकारी
පත්කරන ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කරන අය විධිමත් සුසුකම් තිබෙන අය නෙවෙයි පහුගිය කාලේ පත්කරේ. පහුගිය කාලේ මේ ඊයේ පෙරද වෙනකම්ම ඖෂධ වේදේ පිළිබඳ මහාචාර්යවරයෙක් ඇතුළත් කරලා නැහැ. ව්‍යවස්ථාපිත ඖෂධ වේදේ පිළිබඳ මහාචාර්යවරයෙක් ඇතුළත් කළ යුතුව තිබුණා. නමුත් මේ ඊයේ පෙරද තමයි ඒකත් කළේ. ඇයි මේ සුදුසුකම් නැති අය පත් කරන්නේ? එතකොට ගොනාට අඳවන්න පුළුවන් මේ ඖෂධ නියාමන අධිකාරිය තමන්ට ඕන විදියට මේ රටට ඖෂධ ප්‍රමිතියෙන් තොරව ගෙන්නන්න පුළුවන්කමක් ඇති වෙනවා. මේ ඖෂධ නියාමන අධිකාරිය ශක්තිමත් පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නැත්තේ හිතාමතාම. මේ ඖෂධ නියාමන අධිකාරිය බලවත්ව තිබුණොත් ප්‍රමිතියෙන් යුතු ඖෂධ පමණයි රටට ගේන්න පුළුවන් වෙන්නේ. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගේන්න පුළුවන් නම් තමයි ජාවාරම හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ජාවාරම්ම ඊටාම සාර්ථක කර ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය දන ගස්සලා ඒක බයිපාස් කරලා තමයි මේ ඖෂධ ගේන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ වෙනකොට මේ ඖෂධ නියාමන අධිකාරිය හරහා මේ ගෙනෙන ඖෂධවල ප්‍රමිතිය හරියට નિયમિત පරිදි පර්යේෂණය කරලා රටේ નિયම ඖෂධ ගේන්නේ කියලා ප්‍රමිතිය සාධක කරන්න බැරි නිසා අද අපේ රටේ මහජනතාවට දෙන දේවල් ගන්න වෙලා තිබෙනවා. වෛද්‍යවරුන්ට දෙන එන්නතක් ලබා දෙන්න වෙලා තිබෙනවා. අවසානයේදී අපේ රටේ ජනතාව මේ එන්නත් ලබාගෙන මරණයට පත් වෙනවා. මේ වැනි අසාධාරණ මරණයන් 50කට අධික ප්‍රමාණයක් පහුගිය කාලේ සිද්ධ වුණා. අපි හොඳටම දන්නවා පහුගිය අර ඇස්වලට දාපු බෙහෙත සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච දේ. ඒ වගේම තමයි අපි දන්නවා අර ඩයලයිසිස් වලට ගෙනාපු මිනි කැප් වලින් ඇති වෙච්ච සිද්ධිය. මිනි කැප් 150,000ක් තවමත් තියෙනවා රජයේ ගබඩාවල ඖෂධ ගබඩාවල. ඒවා එක්ස්පයර් වෙන ලබන ජනවාරිවල 150,000ක් එක්ස්පයර් වෙන ලබන ජනවාරිවල තියෙද්දි මේ හදිසි මිලදී ගැනීමක් කරන්න ගියා 105,000ක. අවසානයේ පළවෙනි 10ම මිනිස්සු මරණයට පත් වෙන්න හේතුකාරක වුණා. මේ විදියට රටේ මහජනතාව මීයෝ හාව වගේ පරිේශනාගාරවල සත්තු බවට පරිවර්තනය වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මානවකම් කොමිසමට අපිට යන්න උනේ. ජාත්‍යන්තරයේ මේ පිළිබඳ කාරණේ පැහැදිලි කරන්න උනේ. මෙයාට අපි කියනවා පාර්ලිමේන්තු තුල විශ්වාස භංගයකදීවත් මේ தත්ත්වය තේරුම් නොගන්නව නම් අපිට ජාත්‍යන්තර මානවකම් කොමිසමට ගිහිල්ලා මේ පිළිබඳ ජාත්‍යන්තරේ දැනුවත් කරලා ඔබ දෙන ඖෂධ නොපමාව ලබා දෙන්න, නොඅඩුව ලබා දෙන්න. නමුත් මේ අන්ත දූෂිත සෞඛ්‍යංශයේ ගනුදෙනු පිළිබඳව ඔබ ජාත්‍යන්තර වශයෙන් මේ ආණ්ඩුවට බලපෑම් කරන්න කියන ඉල්ලීම අපි ජාත්‍යන්තරයට කළා. ඒ වගේම තමයි අපි ජාත්‍යන්තර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක වරු හම්බ වෙලා කතා කරලා කිව්වා මේ රටට නොඅඩුව සෞඛ්‍ය ආධාර ලබා දෙන්න, අත්‍යවශ්‍ය ඖෂධ ටික අපිට උපමාව ලබා දෙන්න. කවර රජයක් තිබ්බත් මේ මැන්ඩේට් එකක් නැති ජනවරමක් නැති ආණ්ඩුවක් වුණත් ලබා දෙන්න. මොකද අපේ රටේ මහජනතාවට ඖෂධ අවශ්‍යයි. ඒ නිසා යම් ප්‍රමාණයක් හරි මේ රටට ඖෂධ ලැබෙනවා නම් අපි ඒකට උදව් කරනවා මිසක් ඒක හරස් කපන්නේ නැහැ. නමුත් අපි එකක් කියන්නට අවශ්‍යයි. පාර්ලිමේන්තු තුල මේ සංවාදී අපි ගේනකොට පසුපෙළේ අපට සාධාරණත්වයක් ඇති වෙන්නේ නැහැ. කෝප කමිටුව, කෝප් කමිටුව වගේ වැදගත් කමිටු කිසිවකට ඔවුන් අපි වගේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් දීලා නැහැ විපක්ෂයෙන් ඉදිරිපත් වෙන්න. වැදගත් අර ඕවර්සයිට් කමිටි වලට, ඒ වගේ තමයි විවිධ කමිටු වලට අපිට නියෝජනයක් ලබා දීලා නැහැ. ඒ නිසා අපි කියනවා උපදේශන කාර්ක සභාව වේවා, එහෙම නැත්නම් අධීක්ෂණ කාර්ක සභාව වේවා, වැදගත් කාර්ක සභා කිසිවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් අවස්ථාවක් ලබා දීලා නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු තුල අටුම ගානේ ස්ථාවර නියෝගය අටතේ ප්‍රශ්න දෙකක් අහන්න තිබෙන අවස්ථාවත් අපෙන් උදුරගෙන තිබෙනවා. මම විශ්වාස කරනවා ජාත්‍යන්තරයට අපිට සහතික වුණා අපට අවශ්‍ය සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ආධාර අපට ලබා දීම සඳහා අවශ්‍ය හැම උපරිම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියලා. ඒ වගේම මානව හිමිකම් කොමිසමේදී ඉතා පැහැදිලිව ඔවුන් ප්‍රකාශ කරන්නට යෙදුණ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් තිබෙන අවදානම්කාරී තත්ත්වය දැඩිල සැලකිලට ගන්නවා කියන එක සම්බන්ධයෙන්. ඒ වගේමයි විපක්ෂයට අවස්ථාවක් ප්‍රමාණවත් පරිදි නොලැබීම පිළිබඳව ඔවුන් කනස්සල්ලට පත්වන බවත් අපේ රටේ පාර්ලිමේන්තුවට මේ පිළිබඳ ඔවුන්ගේ මතය ඉදිරියේ ප්‍රකාශ කරන බවත් ඔවුන් අපිට කියා සිටියා.